මේ තමයි Linux video series එකේ පළවෙනි වීඩියෝ එක. මම මේකෙදි පාවිච්චි කරන්නේ Linux වල Ubuntu කියන variant එක. ඔයාලගේ computer එකේ දැනටමත් Linux base වෙච්ච OS එකක් install කරලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ලේසියෙන්ම ඒකේ තියෙන terminal එක පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ඔයාලා පාවිච්චි කරන්නේ Windows system එකක් නම් virtual machine එකක් පාවිච්චි කරලා Ubuntu install කරගන්නා හරි නැත්නම් Microsoft Store එකෙන් මෙන්න මේ Ubuntu කියන simulator app එක download කරගෙන ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. මම මෙතන පාවිච්චි කරන්නේ Ubuntu simulator app එක. ඒ වගේම ඔයාලට පුළුවන් මේ CoCalc සහ Webminer කියන online simulator දෙක පාවිච්චි කරන්නත්. ඒ වගේම ඔයාට පහසුවෙන්ම පුළුවන් මේ Termux කියන app එක පාවිච්චි කරලා Linux terminal එක ඔයාගේ Android device එකේම run කරගන්න. මම මේ වගේ link ටික පහල description එකෙන් දාලා තියන්නම්. අපි මේ video series එකේදී Linux file system එක, basic Linux commands, වගේම file management, user management සහ shell scripting වගේම package management යන දේවල් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තමයි Linux terminal එක. टर्मिनल එකක් කියන්නේ හරියටම physical input device එකක් වගේ. टर्मिनल එකේ ප්‍රධාන විදියටම කොටස් තුනක් තියෙනවා. එකක් තමයි host එක, අනිත් එක තමයි current directory එක. ඒ කියන්නේ අපි දැනට වැඩ කරන directory එක. ඒ වගේම prompt එක. අපි මුලින්ම බලමු මේ Linux file system එකක පාවිච්චි වෙන special file names මොනවද කියලා. backslash එකෙන් root directory එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි single dot එකෙන් අපට current directory එක. එහෙම නැත්නම් අපි දැනට වැඩ කරන directory එක බලා ගන්න පුළුවන්. ඒ වගේම double dot වලින් අපට පුළුවන් parent directory එක. ඒ කියන්නේ අපි දැනට ඉන්න directory එකට කලින් තියෙන directory එක. ඒ වගේම මේ tilde mark එකෙන් අපට පුළුවන් අපේ home directory එක මොකක්ද කියලා බලා ගන්න. tilde mark එක ඔය කට්ටියට බලා ගන්න පුළුවන්. ගොඩක් දුරට කීබෝඩ් එකේ escape key එක යටින් තමයි තියෙන්නේ. අපි මේ root directory එක, current directory එක සහ parent directory එක කියන්නේ මොකක්ද කියලා තවත් හොඳට පැහැදිලි කරගමු. ඒ වගේම තමයි මම මෙතෙන්දි කියන්න ඕන මේ Linux file system එක case sensitive. ඒ කියන්නේ අපි capital වලින් type කරලා තියෙන දේක් simple වලදී ගැලපෙන්නේ නැහැ. අන්න ඒකත් අපි මෙතෙන්දි හොඳට මතක තියාගන්න ඕන. මෙන්න මේ mango කියන directory එක ඔයාගේ root directory එක කියලා හිතුවොතින් සහ මෙන්න මේ songs කියන directory එකේ ඔයා දැනට ඉන්නවා කියලා හිතුවොතින් ඔයාගේ current directory එක වෙන්නේ මෙන්න මේ songs කියන directory එක. ඒ වගේම තමයි ඔයාගේ parent directory එක වෙන්නේ මෙන්න මේ download කියන directory එක. ඒ වගේම තමයි ඔයා මේ pictures කියන directory එකේ ඉන්නවා නම් ඔයාගේ parent directory එක වෙන්නේ මෙන්න මේ download කියන directory එක. ඒ වගේම තමයි ඔයා මේ user කියන directory එකේ ඉන්නවා නම් ඔයාගේ parent directory එක desktop directory එක. ඔයා desktop directory එකේ හිටියත් download directory එකේ හිටියත් ඔයාගේ root directory එක මෙන්න මේ mango කියන directory එක. මම හිතනවා මේක ඔය කට්ටියට හොයදිරුව තේරෙන්නේ නැති කියලා. හරි අපි දැන් බලමු කොහොමද අර special file names terminal දෙකේදී වැඩ කරන්නේ කියලා. මුලින්ම අපි බලමු dot එක වැඩ කරන්නේ කොහොමද කියලා. cd මෙතන cd කියන command එකෙන් කරන්නේ අපේ current directory එක चेंज करने का cd dot කියලා enter කරාම අපට පුළුවන් මෙන්න මේ විදිහට අපි දැනට වැඩ කරන directory එක බලා ගන්න. ඊට පස්සේ මම ආපහු enter කරනවා cd double dot. ඔන්න ඔය විදිහට අපට පුළුවන් ඊට පස්සේ අපේ parent directory එකට, කියන්නේ මේ YouTube කියන directory එකට කලින් තියෙන directory එක. ඒ වගේම අපට පුළුවන් කෙලින්ම root directory එකට යන්න මෙන්න මේ විදිහට. ඒ වගේම අපට පුළුවන් cd space tilde mark එක enter කරලා පහසුවෙන්ම home directory එකට එන්න. මෙන්න මේ විදිහට අපට පුළුවන් අපේ directory එක බලා ගන්න. මම හිතනවා ඔයාලට මම කියලා දීපු දේවල් තේරෙන්නේ නැති කියලා. මොකක් හරි නොතේරුණු තැනක් තියෙනවා නම් හරි, අපැහැදිලි තැනක් තියෙනවා නම් හරි අනිවාර්යයෙන්ම පහළ තියෙන comment section එකේ දාන්න. ඒ වගේම මම කියපු දෙයක වැරද්දක් තියෙනවා නම් ඒකත් comment section එකෙන් දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක බලලා වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.